මෙදිගමරුවන් තවත් අපරාධ කරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක්කට නැමැත්තාගේ මස්සිනා බවයි පොලිසිය පවසන්නේ. ඔහු දිවයිනට රැගෙනීම සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ පොලිස් නිලධාරීන් පිරිසක් පසුකේතා ඩුබායි පලා පිටත්ව ගියා. එරට පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් එරට පොලිසිය මීට මාස දෙකකට පමණ පෙර මෙදිගමරුවන් නැමැත්තා අත්අඩංගුවට ගත්තා. ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන්ගේ ලැස්තුවේ මොහුගේ නමද සටහන්ව පැවතියා. හරක්කට නැමැත්තාද පසුගිය වසරේ ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කළා. මේ අතර දිවයිනට රැගෙන මෙදිගමරුවන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන වෙත් තිබෙනවා. එහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ. මේ පුද්ගලයා දිවයිනේ සිදු විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරනු ලැබූ පුද්ගලයෙක්. විශේෂයෙන්ම මේ නඳුන් චින්තක කියන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කාල සීමාවේ ඔහුව කුමන්ත්‍රණය කරලා ඒ ස්ථානයෙන් පැන යාමට අවශ්‍ය කරන සැලසුම් සකස් කරා කියලා මේ පුද්ගලයා පිළිබඳව යම්කිසි සැකයක් මතුවලා තිබුණා. විමර්ශනයේදී අනාවරණයේ උතුරුතුරු අනුව මොහු ඒ සඳහා අවශ්‍ය කරන විදේශයේ සිට ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සංවිධානය කළා, සැලසුම් කළා කියන තොරතුරු ලැබිලා තිබුණා. ඒ විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවා. ඒ නිසා තමයි සස්සමදන විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් එරටට ගිහිල්ලා මොහු රැගෙන ආවේ. මොහු 2022 ගල්කිස්ස මහේත්‍රාත් අධිකරණය තුල ඒ අවස්ථාවේ විත්තිකෝඩුවේ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් කරනු ලැබුවා. තවත් පුද්ගලෙක් විසින් මේ සිදුවීමත් මෙහෙවලා තියෙන්නේ මේ සැකකරු කියලා අනාවරණය වුණා. ඊට අමතරව වැලිගම් පොලිස් අසම 2020 පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මොහුට එරෙහිව වැලිගම් පොලිස් අසමේ 2020 හෙරොයින් මිලිග්‍රෑම් 3500ක් සන්තකයේ තබාගෙන වරදක් කළ හැකි ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වෙනවා. ඒ වගේම 2023 බෝධර කන්දහන්දී අසලදී T56 ගිනි අවිකින් වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමට ආධාර අනු බලදීම සම්බන්ධයෙන් මොහුට චෝදනා තියෙනවා. මිදිගම හෝටලේ චිකිමන් කියන හෝටලේ හිමිකරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමක් සම්බන්ධයෙනුත් වාර්තා වෙනවා. මේ ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධ වෙලා ජාත්‍යන්තර වශයෙන් මොහු කටයුතු කළාද කියන කාරණේ තමයි අනාවරණය කරගන්න උත්සාහ කරන්නේ. සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කරන රතු නිවේදන අපි නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන් මේ වන විට සම්පූර්ණයෙන් රතු නිවේදන 165ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ශ්‍රී ලංකා විසින් විදේශ රට වෙත යොමු කළපු මද්‍රව්‍ය ජාවාරණු සහ සංවිධානාත්මක අපරාධකරුවන් 47 දෙනෙක් සම්බන්ධයෙන් අපි මේ වන විට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා.